අද දිනේ මේ දක්වා කාලය තුල COVID-19 ආසාදිතීන් 204 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුදමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත COVID ආසාදිතීන් සංඛ්‍යාව 20375 දක්වා ඉහළ ගියා. මේ අතර COVID මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 87ක් බවට පත් වුණා. මෙලෙස මියගු සැටි පිරිස අතර කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 70ක කාන්තාවක් වන අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මිය ගොස් තිබෙනවා. කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකුද කොවිඩ් ආසාදිතව මියගු සැටි අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ නිදන්ගත පෙනහළු රෝගයක් බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර බොරැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි කාන්තාවක් නිවසේදී මිය ගොස් ඇත්තේ නියුමෝනියා තත්වයක් හේතුවෙන්. සිවුණ පුද්ගල මරණය කොළඹ 10 ප්‍රදේශයෙන් සටහන් වන අතර මියගොස් ඇත්තේ 75 වැනි පුද්ගලයෙක්. ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට IDH රෝහල වෙත මාරු කර යවූ අයෙකු වන අතර නියුමෝනියා තත්ත්වයේ උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර 82 වැනි දිවියේ පසු මහර බන්ධනාගාරයේ රැඳවියකු රාගම ශික්ෂණ රෝහලේදී මියගොස් තිබෙනවා. මෘතදේහ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී සිදු කළ PCR පරීක්ෂාවේදී ඔහු කොවිඩ් ආසාදිත බවට තහවුරු වුණා. මෙලෙස මියගොස් ඇත්තේ 2006 වසරේදී මනුෂ්‍ය ඝාතනයකට අදාළව ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ ගිනිගත් හේන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. අදාළ රැඳවියා පසුගිය 11 වෙනිදා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරය වෙත එව ඇත්තේ තවත් රැඳවියන් 112 දෙනෙකුද සමගින්. කෙසේවත් බන්ධනාගාරය තුල සිදු කළ PCR පරීක්ෂාවේදී ඔහුට කොවිඩ් වැළඳී නොමැති බවටයි හෙළි වී ඇත්තේ. ඔහු රෝහල්ගත කර ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙන්. මෙතර නව ආසාදිතින් 400 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 20162ක් දක්වා ඉහළ ගියා. ඔවුන් අතරින් 391 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ගණන 121ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112ක් සහ බහනුවර දිස්ත්‍රික්කයෙන් 27 දෙනෙකුද වාර්තා වීම විශේෂත්වයක් වුණා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුර 16639ක් දක්වා ඉහළ ගියා. මෙතර